ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නේ මායාකාරීගේ තැනක්. ඇත්තට මේක මායාකාරී තැනක්. ඉතින් අද මෙච්චර තාක්ෂණ තිබිලත් ඇත්තරම තාම මේ තැන දැකලා තියෙන බොහොම 40ක් වගේ මිනිස්සු ටිකක්. ඒකයි මේක තාම ඉතුරු. ඉතින් මේ තමයි රියෝ ක්ලාරෝ කියන අතුගංගාව. අපි බලමු මොකද්ද මේ තරම් මේක කියවන්න තියෙන්නේ කියලා. ඉතින් හරි තත්වයන් ටික ආවට පස්සේ මෙතන මැවෙනවා ලෝකේ ලස්සනම දර්ශන ටිකක්. ඉතින් මේ ගඟේ වතුර කොයිතරම් පිරිසිදුද කිව්වොත් එහෙම හරියට නිකන් දියමන්තියක් වගේ. ඉර පායලා තියෙන වෙලාවක මේකේ අඩියත් ඒ විදිහටම එළියයි. හරියට නිකන් කන්දක් උඩින් යනවා වගේ නේද? ඉතින් ඉර ඔළුවේ උඩට එනකොට මේක ඇතුළේ තියෙන ශාක වලින් මොකද වෙන්නේ? වායු බුබුලු පිට වෙන ගනවයි. වතුර උණු වෙනවද? නැහැ. ඉතින් මේ ශාකවල තියෙන සෛල ඇතුළේ තියෙනවා හර්තලව. ඒවා ආලෝකයේ පැත්තට එහෙ මෙහෙ යනවා. ඉතින් මෙන්න මේ හර්තලව කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ඉර එළියේ තියෙනකොට වතුරක් පාවිච්චි කරලා මොනවද හදන්නේ? ආහාර නිෂ්පාදනය කරගන්න. ඒ වගේම අතුරු පළයක් ඉදිරිය පිටන මොනවද? ඔක්සිජන් වායුව. ඔන්න ඔය ඔක්සිජන් වායුව තමයි දැන් මේ ගස්වල කොළ වලින් පිට වෙන්නේ බින්දු බින්දු විදිහට. ඒකත් එක්තරා පිස්සුවක්. අපි බලමු මොකක්ද ඒ කියලා. සාමාන්‍යයෙන් දවල් පැනලා චුට්ටක් හවසරුව කිට්ටු වෙනකොට මොකද වෙන්නේ? ඉතින් මේකේ වායු පිටු වෙන ගන්න හරියට ෂැම්පේන් එකකින් වගේ. සමහරවිට ලොකු පඳුරු පිටින් මුහුදු යටෙන් ගැලවිලා උඩට එනවා අර ගලුත් උස්සගෙන. ඒ කියන්නේ හයි වෙලා ඉන්න ගල් තියෙනවනේ මේ ගස්. කොච්චර ලොකුවට මේක සිද්ධ වෙනවද කිව්වොත් එහෙම සමහර වෙලාවට මෙමගේ ගහ පිටින්ම ගැලවිලා වායු බුබුලින්ද උඩට එනවා. ඒ තරම් ලොකුවට මේ වලින් ඔක්සිජන් පිට වෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහරවිට ලොකු පඳුරු එහෙම් පිටින්ම පාවෙන්න ගන්නවා අර ගල් ඔක්කොම උස්සගෙන පසුත් ගලවගෙන. ඇයි? ප්‍රභා සංශ්ලේෂණය බලන්න පිස්සුවන්නේ. ඉතින් අපි දැන් යන ඊළඟ වීඩියෝ එක බලන්න. ඉතින් මේ තමයි ඕෆිස් කියලා කියන්නේ. කවුද මේ ඕෆිස්? මේකත් ඇත්තටම හරිම රහසක් වෙලා තිබ්බ දෙයක්. මොකද මේ මාළු ජීවත් වෙන්නේ සාමාන්‍ය මාළු ඉන්න පරිසරවල නෙමෙයි. මේ කට්ටේ ජීවත් වෙන්නේ අතිශයින්ම ගැඹුරු මුහුදේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මීට 200කට වඩා ගැඹුරට යනකොට මේ මුහුදේ ආලෝකය එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. ඇත්තටම කරුවලයි. ඉතින් මෙන්න මේ කරුවලේ තමයි මෙන්න මේ වගේ මාළු ඉන්නේ. මේ මාළු ඉන්නවද කියලා දැනගන්න තිබුණ එකම සාක්ෂිය තමයි මේ මාළු මැරිලා ගොඩ බිමට ගහගෙන ආවට පස්සේ. ඉතින් මේ මාළුවේ කොගොල්ලෝ හිතනවද මීටර් 10ක් විතර දිගයි. මීටර් 10ක් කියන්නේ අඩි 30ක් විතර. ඒ තරම් ලොකු මාළුවෝ මේ කට්ටියගේ මේ හුස්තිය වරලේ ওই තරංගාකාරී තරලයන් නැති කරලා තමයි පේනවනේ. එහාට මෙහාට යන්නේ. ඉතින් ඇත්තට මේ කට්ටිය මේ උඩට පල්ලට කියන්නේ මොත පිටටයි ගැඹුරටයි බොහොම වේගෙන් කිමිදෙන්න පුළුවන් මේ මාළුන්ට. ඉතින් අපි කොහොමද ඔය බලන්නේ? අපි බලන්නේ බොහොම ප්‍රබල සබ්මරින් පාවිච්චි කරලා. නැත්තම් බලනවට හිතන්නවත් බෑ. මේත් ඒ වගේම තව ජෙලි ෆිෂ් කෙනෙක් පේනවනේ. කූඩාරමක් වගේ. ඒ කූඩාර වටේ තියෙන අඬු වලින් තමයි මේ කට්ටිය සත්තු අල්ලගන්නේ. මේ කට්ටිය කොහෙද ඉන්නව ඇත්තේ? මේ කට්ටිය ඉන්නවා කියලා කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර යනකම් යටද. 7ක් කිලෝමීටර් අඩිනම් 20,000කටත් එහා. ඒ තරම් ගැඹුරු මුහුදක් වෙනකම් මේ මාළුව යනවා. හිතාගන්නවත් බෑ නේද? ඉතින් දැන් මගේ පුංචි ඇඩ් එක. ඒ තමයි ඕගොල්ලෝ දන්න සස්පෙන් රසායන විද්‍යාව කරන කට්ටිය ඉන්නවා නම් මගේ ඒ ලෙවල් කිමිසි පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඒ වගේම 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකම් ඔන්ලයින් විද්‍යාපන්ති පටන් ගන්නවා. ඉතින් ඔය දෙකම ගැන විස්තර වට ඔන යටතින WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කරන හැම අධ්‍යාපනික වීඩියෝ එකක් මම දානවා සුරංග කරුණා කියන YouTube channel එකට. ඉතින් ඔයාලට පුළුවන් අගේ ඉඳලා මුලට මේ හැම එකම බලන්න. ඉතින් ඒ වගේ මතක් කරනවා subscribe කරන්න කියලා. ඒ වගේම ඔයගොල්ලෝ බලලා තියෙනවා කවදාවත් මගදී කියලා YouTube channel එක ගැන. මම මේකේ තියෙන්නේ මොනවද කියලා කියන්නේ. ඔකට ගිහිල්ලා බලන්න. වෙනස් වෙනස් අමුතු අමුතු දේවල් ටිකක් තියෙන්නේ. හොඳයි නම් subscribe කරන්න. ඉතින් එන ගිහින් එන්න.